ප්‍රශ්නය ඇත්තේ පසේ බුදුරයෙකු අවබෝධ කරගත් දහම් ශ්‍රාවකින්ට දේශනා කිරීමට නොහැකි කියන්නේ ඇයි කියලා අහනවා. කුඩා දරුවෙකුවත් දැනගත් දෙයක් තවත් කෙනෙකුට ඒ දැනගත් ස්වරූපයේ කියාදිය හැකි නේද? දේශනා කිරීමට හැකියාවක් නැහැ කියන්නේ වෙනත් අර්ථයක්ද කියලා නේ අහන්නේ. දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. දැන් අපිට අවශ්‍ය දෙයක් හොයාගෙන යනකොට යම් කිසි ක්‍රමයකින් හම්බ වෙන අවස්ථිතිය. දැන් මේ විද්‍යාඥය පරීක්ෂණ කරනවා. මොන මොන හරි හදා. පරීක්ෂණය කරන්න ගියාට පස්සේ පරීක්ෂණයේ අහම්බෙන් ප්‍රතිඵලයක් හම්බ වෙනවා. අහපු ප්‍රතිඵලයක්. දැන් වැඩ දෙක තුනක් සිද්ධ කරලා මේ ප්‍රතිඵලෙත් හම්බ වුණා. ලැබු ප්‍රතිඵලෙ තියෙනවා. එයාගෙන් අහනවා කොහොමද ඔක ලබා ගත්තේ? දැන් කොහොමද යන්නේ? යම් කිසි ක්‍රමයක් කරගෙන යනකොට මොනවා හරි හම්බ වුණා. හම්බ වෙච්ච දේ තියෙනවා. හම්බ වෙච්ච දේ පින්නන්න ලැබුණා. හම්බ වුණ ක්‍රමේ හම්බුණා. දැන් කොහොමද කියන්නේ? දැන් මෙහෙම හිතන්නකො. කෙනෙකුට තියෙනවා කුෂ්ඨ රෝගය. දැන් මේ මනසිය මේකට වේගයක් දන්නේ නැහැ. කවුරුවත් කියන්න කෙනෙකුත් නැහැ. වෙරළු කොලක් කනවා, වේර කොලක් කනවා. ඉතින් තව මොනවා හරි අරලු කනවා. බුරු නෙල්ලි කනවා මොන මොන හරි සාධන සාධන යනකොට කොහෙන්ද ලෙඩේ හොද වෙන්නේ? හැබැයි මේ තර කොහේ හරි මේ තර විදිහ හොද වෙලා. මේකවත් වෙලා. දැන් ලෙඩේ හොද වෙනවා බව දන්නේ. දැන් කොහොමද හොද කරගන්නේ? අහල් කාටින් කියන්නේ? දැන් තවන් දැනගත්තර කියන්නේ කොහොමද? දැන් කුඩා දරුවෙකුට දැනගත් දෙයක් තවත් කෙනෙකුට ඒ දැනගත් ස්වරූපය කියාදී හැටි නේද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් අපිට ඕක ඇහුවොත් මොකද කියන්නේ? කුෂ්ඨ රෝගය තිබුණා නේද? ඔව් තිබුණා. දැන් තියෙනවා නෑ හොඳ වුණා. කොහොමද හොඳ වුණේ? දැන් හරියට කියන්න පුළුවන් දැන් හොඳ වෙච්ච එක මොනව කාලේ හොඳ වුණේ මොන වේද වීලාද හොඳ වුණේ කියලා. අර හොඳ වුණා කියලා. මේ මන් දන්නේ නෑ. මම අබකොලක් කෑවා, කොස්කොලක් කෑවා. එදින් දූපේරකොලක් කෑවා. කෝපේ හොඳ වුණාද මන් දන්නේ හොඳ වුණා. දැන් කියන්නේ කොහොම නේද? න්‍යාය හරියට දැනගෙන වේද කළා හොඳ වෙන්නේ නැදයි කියන්නේ. ගන්න ගන්නකොට හොඳේක ඉබේ අවිලා හොඳ වෙන්නේ නැතනයි කියන්නේ. එකේ ඉබ්බයහුනේ කියන න්‍යාය ධර්මයේ දැනගෙන කියලා හොද වෙච්ච නැති නිසා. එයාටම තෝරලා කියන්න බෑ. හැබැයි එයාට ප්‍රතිඵලයක් කීය හැ. පෙර රාගයෙන් සත් වෙන වගේ මනස දැන් රාගයෙන් සත් වෙන්නේ නැහැ. පෙර දේශයෙන් දැවි දැවි ඉතිවිච්ච මනස අපි දැන් දේශයෙන් දැවෙන්නේ නැහැ. පෙර මේ මුලාවේ මේ ලෝකෙට ඇලිලා ගිහිලා හිටපු මානසිකත්වයක් තියෙන දැන් ඒක නැහැ. මම දන්නේ උච්චර. කොහොමද ඒක ආවේ? ඒක ආයි දැකලා තලා තියෙන්නේ. නෝ මොකක්ද නිකන් යන වෙලානේ හේතු අහම්බෙන් හම්බෙලා න්‍යාය ධර්මයේ දැනගත කෙනා දකිනා මෙන්න මේ න්‍යායට ගියාම යක හම්බෙන්නේ ඒ තමයි ලෝතර බුදුවරු දහම අවබෝධ කරන ප්‍රමේ පසේ උදින ආසේ අවබෝධ කරන ක්‍රමී අහම්බෙන් හම්බෙන ක්‍රමය ඒක නිවන මාර්ගද කියලාවත් දන්නේ නැහැ හැබැයි යනකොට හම්බ වුණා එක්තරා ධර්මතාවයක් මෙහි ඇවිල්ලා ඔච්චර තමයි තියෙන්නේ නිකම්ම හම්බුණා වගේ අවිද වෙනාට ඒකත් හේතුව. තමන් දන්නේ නැහැ ක්‍රමයේ මොකද්ද කියලා. නම කර්ම කර්ම වේගයේ ක්‍රියාත්මක වෙලා ඊට අවශ්‍ය කරන්නා වූ පසුතලයේ හදාගන්න. ඒ පසුතලයේ තුල ආරවුණු වෙච්ච ධර්මයේ තල්කුවල ප්‍රතිඵල ලැබුණා. මාර්ගයේ විමර්ශනය කරලා බලන ගණ්ඩායි හැකියාව නැතුව කිව්වා. නම ලෝත්‍රා බුදුරෝ තෙල් බෝත්‍රා බුද්ධත්වයට පත් වෙන්නේ ඔහොම නෙවෙයි. මේ දුක කියන්නේ මොකද්ද? මොකෙන්ද ගොඩනැගෙන්නේ? මොනවා නිසාද? යම් ක්‍රියාකරන මනාප කරන මේ ජාතිය පහල කරගෙන ලෝක සත්‍යය ඕක ජලාවට පත් වෙනකොට මරණයට පත් වෙනකොට විනාශ වෙලා යනකොට දුක් වෙනවා. මේකෙන්නේ මේ දුක අසහනිය අඩගන්න. න්‍යාය ධර්මයේ දැක්කා ඉතින්ලා මුල. ඒ උන්වහන්සේ ඊළඟට බුදු වෙන්නේ ඉස්සෙල්ලා මේක දැක්කේ. පරිත්‍යාගපාද. එන ජරා මරණයක් ආවි නැත්නම්. ප්‍රියයි මනාපයි කියලා ගන්න දෙයකට ජරාවක් මරණයට ගොදුරුන්නේ නැත්නම්. මෙහෙම දුකක් එන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ කිසිම සත්‍යයකට ක්‍රියා කරන මනාප කරන දෙයක් එහෙම ජරාවට මරණයට පත් නොවන දෙයක් හම්බෙලා තිබුණා සත්‍යය අයිතත්. ඔහුට විමුක්තියක් ඕනේ නැහැ. ඔහුට හැමෝම ඒක තියෙනවා. කිසිම සත්‍යයකට එහෙම එකක් හම්බෙලා නැහැ. එහෙනම් මේ සැරිසරන ලෝකයේ තුල කිසිම සත්‍යයකට ජරාවට පත් වෙන්නේ නැති මරණයට පත් වෙන්නේ නැති ප්‍රියමනාප යහපත් දෙයක් හම්බෙලා නැහැ. සදාතනිකව ඉන්න පුළුවන් යහපත්යක් ඔතනවත් හම්බෙලා නැහැ. අන්නේ මේක දැක ගන්න.
ඒ නිසාම සත්‍යයට අසහනිය බේරින්න බෑ දුකේ නිදහස් වෙන්න බෑ. අන් න්‍යාය ධර්මය යන දැනකට දුකේ නිදහස් වෙන්න බැරි ඇයි? එහෙනම් මොකක් නිසාද? ජරාමග තියෙන තාකල් ඒකට ගොදුරු වෙන තාකල් මේ බැරි. එහෙනම් ජරාමගට ගොදුරු වෙන්නේ ඇයි සත්‍යය? මොනවා නිසාද? අන්න උන්වහන්සේ මූලික ප්‍රඥාවෙන් බලනකොට පරිත්‍යාගපාද ප්‍රඥාව කියන්නේ ඕකයි මූලික ප්‍රඥාව. ආතියා පහළුනේ එහෙනම් කොහොමද ජරාවක් මරණය හටගන්නේ? ජාතියක් පහළ වෙච්ච නිසා තමයි ජරාවකට මරණයකට ගොදුරු වෙන්නේ. ජාතියක් පහළ වුණේ නැත්නම් යම් තැනක ජරාවන පස්සේ ඉවරයි. එහෙනම් දැන් කරගත යුත්තේ කොහොම හරි ජාති පහළ වෙන එක අතර කරන එකද? දැන් ප්‍රශ්නේ විනිතුර හැන්දනේ ජාති පහළ වෙන එකද? කොහොමද ජාති පහළ වෙන්නේ? මෙතන හේතුව මොකක්ද? අන්නර ලෞකික නමුත් ලෞකිකත්වයේ තිබෙන උපරිම ඥාන ලෝකෝත්තරත්වය නැඹුරු කරන පරිත්‍යාගෝපාදී දකින්න බෝධි මූලයේදී පහළ වෙච්ච ඥානිය ඔන්න ඕකයි. ඉතින් මේ එකින් එක ඥාන පහළ වුණා උන්වහන්සේට. හේතු දකින්න ඥාන. ඒකට හේතුව බැලුවා. ජාතියට හේතු වුණා. භවපත්‍ය ජාති කියන සිද්ධාන්තය දැක්ක. නිකම්ම නිර්වාණය වෙන්නේ නැහැ ජාති. එක්තරා ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීමෙන් ඒකට ගෝචර වෙන අතර ධාතුන් කියන මේ ජාති පහළ වෙනවා. ඒ ශක්තිය තමයි භව කිව්වේ. ඒ භව කරනකින් තමයි ඒ ජාති දකින්න හම්බුනේ. එයා ඔන්නෝ ඒ ශක්තිය නැතිුණා නම් ජාති පහළ වෙන වැඩ පිළිවෙල ඉවරයි. එහෙනම් ජරා වර්ණත් ඉවරයි. එහෙනම් ශෝක ප්‍රශ්නෙට දුක් ප්‍රශ්නෙට පිළිතුර හම්බිලා ඉවරයි. දැන් හොයාගන්න භව ඇති වෙන්නේ කොහොමද? උන්වහන්සේ මේ පරිශීලනයේ කරනකොට මේ ඉඳ පටන් ගත්තා. ලෝකයා ඇලිලා වැඳිලා යම් කිසි දෙයකට වටිනවයි කියන දෘෂ්ටියෙන් ඇලිලා වැඳිලා හටේට කරනකොටයි මේ නිර්මාණය වෙන්නේ ශක්තිය. එන උපාදානියට හරිය ගිහිල්ලා මේක ඇති වුණා. මේ භව ශක්තිය නිර්මාණය වුණා. ඇයි උපාදානිය කරන්නේ? ඒ තැන බැඳිච්ච නිසා, ඒ තැන ඇලිච්ච නිසා, ඒ තැන කන්නේ හා වෙච්ච නිසා මේ උපාදානිය බැඳුණා. ඒතර ඇලුන්නේ නැහැ නම් මේ බැඳීමේ ඉන්නේ නැහැ. නෑ ඒ සංහා බලය ඇලුන්නේ. लोक आस्वादी नवींद मिले में आस्वादी हत्या अलिन आस्वाद विंदने वेदना साई वेदना के सुख वेदना विंदने कर विंदने अति हुई एक नीति ऐट रूप कांत शब्द मन वाले ऐट कांत नाथिवर का රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අපි ඒ ස්පර්ශ වලොත්නේ මේ වින්දනය ඇති වෙන්නේ. එහෙම ස්පර්ශයක් නොකරා නම් මෙහෙම වින්දනයක් ඇති වෙන්නේ නැහැ. එතකොට සංහාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට බැඳීමක් උපාදානයක් ඇති වෙන්නේ නැහැ. එතකොට භවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ජාතියක් හටගන්න මූල නැහැ. ඒකෙන් ජාති නැහැ. ජාති නැන ජරා වර්ධනය. එහෙනම් ඔය ටික හරියි. දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඇයි මේ ස්පර්ශ කරන්නේ? ඇයි රූප ස්පර්ශ කරන්නේ? කණි ශබ්ද ස්පර්ශ කරන්නේ? මේ ආදී වශයෙන් යනකොට ආසාවන් බැඳී සිටින මේ ස්පර්ශ කරන්නේ ඇයි? සද්දයක් ඇහුන ඵලයේදී ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒක ශබ්ද ස්පර්ශයක් විතරයි. මෙතන තිබෙන්නේ මේ වින්දනය කළා ලබන ස්පර්ශයක් ලබා ගන්න එකක් තියෙනවා. ආසාවෙන් ස්පර්ශ කරනවා. ප්‍රියමනාපින් ස්පර්ශ කරනවා. ඇහෙන් රූපේ ස්පර්ශ කරනවා, කනින් ශබ්දේ ස්පර්ශ කරනවා මොනවා නිසාද? ඇහැ තිබුණ නිසා, කන තිබුණ නිසා, නාසය තිබුණ නිසා, දිව තිබුණ නිසා, කය තිබුණ නිසා, මන තිබුණ නිසා ඒවා හදගත්තාම ඒවැන්නේ විස්පර්ශ කළේ ආයතන කරන්නේ ඒක එකතු කරන ඉස්හාන කරන්නේ වැඩි පටන් ගන්න. නෑ ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි කියන ඒවා. ඉන්ද්‍රිය වශයෙන් නිදහසේ තියෙන දෙයක් නැතුව. ඒවා මහා වටිනා දේවල් කියලා වටිනා දේවල් ප්‍රයෝජන ගන්න පුළුවන් දයක් හැටියට මේ විස්පර්ශයන් ප්‍රයෝජන ගන්න ආයතන කරගෙන. ඒවා ඒ සඳහා වැඩ කුසා කරන්න ආව වැඩ පිළා කරන්න ආව ඉස්හාන කරගත්ත නිසා ආයතන කරගත්තා කිව්වේ ඒකයි. ඒ නිසා මේ ප්‍රශ්න විස්පර්ශය ආවේ. ඔව් අවධානය යොමු කළේ නැහැ නම් ඔය. ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ආයතන රෝදාවක නැහැ. නෑ ඇයි මේ ආයතන හැදි? ඇසකට කනන ආසිය දිවකය මන ඔක්කොම හැදිච්ච නිසා. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්‍ය සිද්ධ වෙච්ච නිසා. මේවා ආයතන කරගත්තා. නාම රූපය ක්‍රියාත්මක කරලා බෑගත්ත නිසා. මේවා ආයතන කරගන්න විදිහ හැඩ බලයක් හැදුනේ. ඒ අරමුණු ඇහෙන් අරගෙන, කනින් අරගෙන, නාසයෙන් අරගෙන, දිවෙන් අරගෙන, කයෙන් අරගෙන, මනෙන් අරගෙන ඒවා ආස්වාදයට හොඳ ගෝචර වස්තු හොඳ වැදගත් දේවල් කියලා මෙම නිගමනයක් කරලා මෙම මේ නාම රූපිය බහැගත්තා. මොකේද වැස්ස? ඒකෙත් නැඹුරු වෙච්ච හිතක විඥානය වෙන්නේ. එහෙම විඥානය පහළ නොවුණා නම් එහෙම ඕව බහින්නේ නැහැ. ඒ අදහස ඉන්නේ නැහැ. එහෙම විඥානයක් ඇයි සත්‍ය විදහාට ගන්න? හිතෙන් හිතලා කයින් කරලා වචනයෙන් කියලා
ಸಿಟಿಂಗ್ ಟೈಮ್ ಆಚನಿ ತರಬುಗಿ ಅಭಿರು ಮೇತಿ ಯಾವಲಿ ನಿಸಾ ಏಕರೆ ಬಜಲ ತರಬುಗಿ ಯಾವಲಿ ನಿಸಾ ಏಮಿ ಮಾನಸಿಕ ಗತಿ ವಿನಾಶ ಕುರುನಾ ಸಫರ ಪ್ರವತ್ಮದ ಹೇತು ವೇನ ಮಾಯಾವಟ ಗೋಚರನ ಹೇವತೆನ ಮಾನಸಿಕ ಗತಿ ಆಗೋರು ನೆಗುನಾ ಉವರ ತಮೈ ಸಂಕಾರ ಕಿವಿ ಐ ಮಿ ಸಂಕಾರ ಗೊಡ್ಡಗ ಹೊಂದೈ ತಿನ ಮುಲಾವ ನಿಸಾ ಏನ ಮುಕಕ್ ನಿಸಾ ಅದೇ ಏಕರೆ ಅವಿದ್ಯಾವ ಕಿವಿ එනම් සංකාර හොඳයි කියලා බුලාව ඇති වෙන්නේ මොකක් නිසාද? ඇත්ත තේරෙන්නේ නැති නිසා. ඇත්ත මොකක්ද? මෙයා වැඩක් නැහැ කියලා තේරෙන්නේ නැති නිසා. මේක දුකට මාර්ගය නිසා සැපට මාර්ගය කියලා තේරෙන්නේ නැති නිසා. මේක සැපට මාර්ගය කියලා හිතා ඉන්නවා. නමුත් බලපුවහම දුකට මාර්ගය. ඕක විමර්ශනය කළා ඉතින් යථාර්ථයේ අවබෝධ ගත නැති එකට කියනවා අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව නිසා නේද හිතෙන් කායම වදිනේ මේ පස් බලන හබායන මානසිකත්වයේ ගොඩනගලා ක්‍රියාවට එන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලය නේද මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස පහසෙන්ගේ මේ අග මෙහෙම ඉන්නේ ඒකෙන්නේ. ना मूल महाभयान का लोक सत्य मूलाचर मूलांश लोकमेला मेन मेरे अविद्यावती बोधसत्वस्थावती देखा अविद्याव अविद्यावत हेतु अविद्या निरोध अविद्या निरोध मार्ग जनकर्त मूलांशा निचाई सुखा आत्मा की दृष्टि की लोक सत्य बदला एक अविद्या अविद्या मूल एक वटिना दृष्टि विद्या नित्य नतिदया अच्छा नित्याई की दुख दया सुखाई अनाथ दया काई यथार्थम करते अनिच्चा दुख अनाथ की यथार्थ तेरू करते नित्याई सुखाई आत्मा की दृष्टि एक बुलवा एक विद्या दृष्टिया यथार्थम करते अनिच्चाई दुखाई अनाथ एक हाजी देखा इधर मित्र काल में वर्तन आ गया मूला नहीं उन्नों को बला अनिच्चे दे अनिच्चे दुख दे दुख अनाथ दे अनाथ अनिच्चे दुख अनाथ के विमर्श नहीं करें जाना पड़े उन्होंने हाथ देखा मेरी के हाथ देख लोग मूला भी सबको नहीं काटने मैंने मेरे को देखे जाते अविद्या देह दिया अनिच्चे दुख अनाथ देखने विद्या बहाल हो इन बात उन्होंने मानसिक आते लोग ना वो मानसिक आते दूर ला गई उन्होंने देखा විචර කල් දෙවිච්ච සඳරාගි විචර ගියා ඒ නිදාසෙච්ච මානසිකත්වයක් දැන් තියෙනවා දැනෙනවා මිසක් පෙනෙනවා මිසක් අපිට බලන්න ඕනේ එහෙනම් අහනවා කියන බලාපොරොත්තුවක් නැහැ ගඳ සුව දැනෙනවා ඒ පස්සේ යන බලාපොරොත්තුවක් නැහැ රස දැනෙනවා ඒ පස්සේ යන බලාපොරොත්තුවක් නැහැ ස්පර්ශ දැනෙනවා ආභායන බලාපොරොත්තුවක් නැහැ හිතන්න පුළුවන් විවිධ දේවල් එහෙම හිතන බලාපොරොත්තුවක් නැහැ මේ ඉතුරු ටික මොකද පෙරභවෙන් හදාගත්ත යාතිය ඉතුරු ටික මේකට පුළුවන් කමක් නැහැ මතු භවයක් හදා पुनर्भाव या खजान लिवे आय अंतिम जाति मैं अंतिम जाति है मैं कलधारी मैं कहती है नाती जानी पुनः भाव ना तो मतुभाव या खजान लिवे सा गमन युरा इतनी है तो क्या कर आय अंतिम जाति नाती जानी पुनः भाव मैं अंतिम जाति है पुनर्भाव या अपने ये जाति ये विपाक स्थान दे दो ना बुद्ध संकार स्थान दिया जाती सा अविद्या निरोधन अविद्या यात्री वाणी से विराग निरोधा संकार निरोध संकार निरोध अविज्ञान निरोध चक्र चक्र वेला दिन हो जाएगा संकार निरोध विज्ञान निरोध विज्ञान निरोध नाम रूप निरोध नाम रूप निरोध सलायतन निरोध सलायतन निरोध पस निरोध वेदना निरोध वेदना निरोध तन्हा निरोध तन्हा निरोध उपाधान निरोध उपाधान निरोध भाव निरोध भाव निरोध जाति निरोध जाति निरोध जरा मरण शोक परिधि दुख दोमन उपाय निरुद्ध एवं केवल से दुख कांद से निरोध हो देख मैंने निरोध प्रत्येला निरोधी प्रत्याशा ఒక గ్రంథతిన మార్గకత ఏక వదల ఇవరాలి దుఃఖ విభిదిన దనగత సముదే దురుకల నిరోధే ప్రాప్తస కల మార్గే వెదువ ఒయిన్ ఇహర కొరంద దయక్ నె విముక్తి లబల ఇవరాలి ఒక దనగత రవసి మా బుదు ఉనాగే లోకర ప్రకాశ కల గిన ఉనాది బుద్ధత్వ ప్రకాశ కల ఈ యథాతే ఒకనై తీ జంబురువి తీయు హరవక్ నౌ మే ధర్మి అహద గతి నిదా అలా కహల నది నిదా ఏక వాత ఆగంతుక వదన వసేను తరే ఈ హకి తరంతుల వదనొల అర్థే అపి భాషాయం అరగిన అదహత తేరుం గనిమి මේ වචනමාලාව යලි යලි භාවිතා කරනකොට ලස්සනට මේ වචනමාලාවට අදහස ගැලපෙනවා. පේන පටන් ගන්නවා පරිච්ඡේදවල දහම අර්ථවත් ප්‍රියාත්මක. ඊට පස්සේ හරි ලේසි ආයතනයක් ඉන්න පිටසට මේ නිතර අහඳහම් පිට නිසා ධර්මී පුංචි කාලෙන් දිස්ත්‍රික්ක අහනකොට හොඳී වැටහෙන පටන් ගන්නවා. මේ මේක හරි ගැඹුරුයි. ඒ අනුසාරවා. මේ මෙන්න මේ නිසා තමයි මාර්ගයේ දැකලා මාර්ගයේ වැදූර උත්‍රා බුදු පියාණන් වහන්සේට ඒ ටික කියා දෙනහම ශ්‍රාවකයන්ටත් ඒ වගේ යන නිසා मार्गी देखा मेन मे मार्गी बुद्ध साव के मार्गी पदे मार्गी वेरी होते
ඇති දැන ගන්නනේ නැති දැන නෑ ඔච්චරයි තමයි දැන් ඔබ තේරුම් ගන්න පුළුවන් දෙයක් පසේ බුද්ධත්වයට පත් වෙච්ච එක්තරා හය කෙනෙක්ගේ කතාවක් කියන මේ රජ්ජුරුවෝ ඉතින් මොකද කරන්නේ වෙන අමුතුහමක් ඒ කාලේ අහන්නත් නෑ බුදුබණ අහන්නත් නෑ එක්තරා දාසියක් ඇවිදලා වී කොට අතක එක වලල්ලක් තියාගෙන කොටනවා මේ මොනවා සාධ්‍යයක් නෑ වී කොටන සාධ්‍යයක් ඔතෙන් තවත් එක්කෙනෙක් ඇවිදලා නැහැ කවුරු කිව්ද එයා ගැත්තේ වලලු දෙක දෙක දාලා තිබුණා කිවි 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 ගන්න සාධ්‍ය නැහැ වී කොටන වලලු දෙක දෙක සාධ්‍යරෝ කල්පනා කරනවා එක වලල්ලක් තියෙන දෙන ඒකීයව තියෙන කම්පනයක් දෙකක් තියෙන දෙන කම්පනය ඔය ඒ සාධ්‍යෝ දැක්ක හැටි විද ඕක බලන්නේ බලාගෙන තරහ ගියා සජ්ජිරෝ මේ ධර්මයේ ගැන සීකරණ එක දැකේ නැහැ විසෝ සෝවිතින මෙච්චර මේ අන්ත මේ මේ කාන්තාව ඉඳද්දි අද විසෝ ඉඳද්දි අර දාසිය දිහා බලා ඉන්නා මේ සජ්ජිරෝ කරන වැඩ කියලා කලල යන කියලා කියනවා අගිලා ගත්තා අර මොළු ඉලගෙන පොතන පටන් ගත්තා අතේ වළු දෙකේ පුරවාගෙන හිටියා මහා ගෝසාවක් ආ වළු හත්දේ නැහැ එකක් තිබුණා හත්දේ නැහැ දෙකක් තිබුණා හත්දයක් හැදුණා ගොඩාක් දැක්කහම හත්ද ගොඩයි දුකෝ නැගිනි තොම ගොඩක් ඇසුරු කරනකොට දුක වැඩි දුකම දුකෙන් පිරෙනවා එන ඇසුරු කරන එකයි දුකද මාරු ඇසුරු අතර ගාම අඩු කරමහ දුක අඩු ඇසුරු නැතුව නිදහස් වෙලා එකලා වුණාට පස්සේ මොන ප්‍රශ්නයක්වත් නැති දුකෙන් නිදහස් ඔච්චරයි වදාහගත්තේ මහත්මේ පස්සේ බුද්ධත්වයට පත් වෙනවා යමකින් දුක හට ගන්නවා දැක්ක අතරින්ම දුකෙන් නිදහස් වෙනවා දැක්ක එන ගතේ තිබිය මොකද්ද අතරින් නොවලින් විදියාම දුකෙන් නිදහස් මාර්ගය ඕක තේරුණා ඒ වෙලාව දුකෙන් නිදහස් වීම තේරෙනවා උනාතේ පසේ උද්දප්පිට පත් වෙලා ගිහින් පැවිදි වුණා. අනේ පසේ උද්දුර යන හස්තිය නම ධර්ම අවබෝධ කරගන්න බැරි වුණා. මේ මෙහෙම දෙයක් තියෙනවා. නමුත් අර පරිත්‍යාගවාද ධර්ම න්‍යාය තේරුම් අරගෙන ඒ විදිහටම ගැවුරට ගියේ නෑ. හැබැයි ඒ න්‍යායෙ පිට නෙමෙයි අවබෝධය ලැබුවේ. නමුත් මෙහෙම න්‍යාය ධර්මයක් තුල ඇතුළත් විග්‍රහ කරගැනීමේ ඥානෙ තිබුණා. අඩගැනීමේ ලැබීමේ දුක දිනා නිදහස වීමෙන් දුක නිදා. ওই ටික දැකලා ඉතින් ඒකයි